අයිබෝවන් සතියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම චරණි බණ්ඩාර ප්‍රථමයෙන් අධහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙතට යහපත් ගුණගරුක මිනිසුන් විහිකිරීමට ආධ්‍යාත්මික දර්ශනය ඇති කළ යුතු බව ජනපති කියයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය. වරතන වරප්‍රසාද ලබා දීමේ පාලන ක්‍රමයක් වත්මන් ආණ්ඩුව ගෙන යන බවට ජනතා විමුක්ති පෙරමුණෙන් චෝදනා. තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස වර්තමාන ශ්‍රී ලංකාව තහවුරු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. යහපත් ගුණගරුක මිනිසුන් බිහිකිරීමට ආධ්‍යාත්මික දර්ශනයන්ගෙන් ඉමහත් පිටුවහලක් ලැබෙන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. තැම්පල රද්දළුගම මෙතෝදිස්ත දෙව්මෙදුරේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළා. ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ මාර්ග තැනින් ගොඩනැගිලි ඉදිකිරීම වැනි භෞතික සංවර්ධනයේ වේගවත් බවක් පැවතියද මිනිසාගේ ආධ්‍යාත්මික ගුණ වගාව පහත වැටී ඇති බවයි. ජනතාවගේ යහපත් හැසිරීම සංවර්ධනයේ එක් ප්‍රමුඛ මිනුම් දණ්ඩක් බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවා. කිතුරු බැතිමතුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර ඇති අතර ඒ අනුව ගැටලු සහගත තත්ත්වයක් ඇතිනම් අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඒ සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. අපේ රට බහු ආගමික සමාජයක් ජීවත් වන රටක් වශයෙන් ඔබ අප කවුරුත් දන්නා වගේම ඒ පිළිබඳව සෑම කෙනෙකුෙම පිළිගැනීමක් තිබෙනවා. භෞතික සම්පත් වලින් ගොඩනැගිලි ඉදිකිරීමෙන් ඒ වගේ මහපාරවල් හැදීමෙන් යාන වාහන වලින් අද අධි තාක්ෂණය තුල ඉතාමත් වේගයෙන් තරගකාරී ලෙස ලෝකයේ ඉදිරියට ගියත් මිනිසාගේ යහපැවැත්ම ආධ්‍යාත්මික ගුණවගාව වඩාත් පහළ බසමින් තිබෙනවා මේ භෞතික සම්පත් සමග ඇති වී තිබෙන වේගවත් සංවර්ධනය තුළ. ඒ නිසා රටක සංවර්ධනය තුළ වඩාත් ඒ සංවර්ධනයේ යහපත්කම පිළිබඳව මිනුම් දණ්ඩවන්නේ ඒ රටේ ජීවත්වන ජනතාවගේ යහපත් භාවය, විනයගරුක භාවය, හැදිච්චකම, ගුණවගාව, ආචාරශීලී භාවය මේ කියන කරුණු පදනම් වූ සමාජයක්. එහිදී ආධ්‍යාත්මික වශයෙන් දෙනු ලබන දර්ශනයන් ඉතාමත් වැදගත් වෙනවා. අපේ රටේ ආගම් ඇදහීමේ නිදහස ඇතුළු සියලු නිදහස සහතික කරලා තිබෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට විදේශගත වීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන පිලපිටිය මහතා නියෝග කළා. ඒ අනුව අදාළ නියෝගය ඉවත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මාස 13 වනදා දක්වා කල් තබා තිබෙනවා. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂයක මාසික කාර්යාල දීමනාවක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ තවද පාර්ලිමේන්තු රැස්වීමට පැමිණීමේදී ලබා දෙන දෛනික දීමනාවද ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවයි. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් පවත්වාගෙන යාමේ වියදම පියවා ගැනීම සඳහා රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ලබන වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීමටත් මන්ත්‍රීවරුන් සඳහා දැනට ගෙවනු ලබන පාර්ලිමේන්තු රැස්වීම් දීමනාව රුපියල් 500 සිට රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමටත් ඉදිරිපත් වූ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා හැටියට මා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාවත් කැබිනට් මණ්ඩලයේ අනුමත කළා. වාදයක් විවාදයක් නෙමෙයි. ඉතින් මන්ත්‍රීවරුන්ගේ කාර්යාල පහසුකම් එහෙම හරියට පවත්වාගෙන යනකොට එක එක්කෙනාගෙන් ඉල්ලගෙන අර එහෙම කරන ඒවා වෙනුවට හැම මන්ත්‍රීවරයෙක්ටම යන වියදම ගැන සලකලා ඒ සඳහා දීමනාවක් හැටියට එකතු කරන්න තීරණය කළා. දැන් ඒක පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ. දැන් ඒකාබද්ධ පක්ෂයේ කණ්ඩායම කියනවා කේන්ද්‍රය තුතයි කියලා. ඔව් නිකන් නොගෙන ඉන්න පුළුවන්. දැන් අපි මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහනය දෙනකොටත් මේ පාර අලුත් ක්‍රමවේදයක් අනුගමනය කරා. රජය ගත්ත ඒ තීරණයට එකඟව කැමැත්තෙන් ගන්නවා නම් විතරක් ලබා ගන්න කියලා. මම හිතන්නේ දැන් 223 දෙනෙක්ම අරගෙන තියෙනවා. නොගෙන තියෙන්නේ ආණ්ඩුවේ දෙන්නෙක් විතරයි තාම. මේ අතර අවම දඩ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ තවත් ප්‍රශ්න කිහිපයක් සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී අදහස් පළ කරනු ලැබුවා. දැන් ගිහිලා බලන්නකෝ ඊයේ පෝලිම ඊයේ පෙරේදා ප්‍රවාහන මේ ලයිසන් ගන්න තියෙන පෝලිම
ඒ කියන්නේ ඩ්‍රයිවර්ලා මෙච්චර කාල ඩ්‍රයිවිං ලයිසන්ස් නැතුව එළවල තියෙන්නේ. නෑ අනිත් ඒවා තියෙනවා 2500. මේ හතක් විතරයි දාලා තියෙන්නේ. ඒක 2500 දක්වා ඉහළ යනවා. මේ හතක් තියෙනවා 25000කට. වත්මන් රජය දිගින් දිගටම මාධ්‍ය මර්ධනය සඳහා සූදානම් වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඔහු කියා සිටියේ මාධ්‍යට සදාචාරය උගන්වන වත්මන් රජය ඒ මුවාවෙන් මාධ්‍ය මර්ධනයට සැරසෙන බවයි. ඒකාබද්ධ විපක්ෂය මගින් කොළඹදී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා. මේ ආණ්ඩුව අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා පුවත්පත් මණ්ඩලය බලාත්මක කරා. දැන් පුවත්පත් මණ්ඩලය ඇතුලේ තියෙන නීති රීති විධිවිධාන ප්‍රමාණවත් නැති බවයි ආණ්ඩුව තේරුම් අරන් තියෙන්නේ. ඒ වගේම අනික් පැත්තෙන් පුවත්පත් මණ්ඩලය ඇතුලේ මේ මොහොත වෙනකොට ආණ්ඩුව පැත්තෙන් උත්සාහයක් ගන්නවා පුවත්පත් මණ්ඩලය තක්‍රිය කරන්න. එක්සත් ජාතිපක්ෂ ආණ්ඩු ඉතිහාසය බැලුවම මාධ්‍ය මර්ධනය සම්බන්ධයෙන් මම වෘත්තීය මාධ්‍යවේදියෙක් විදිහට මම එක්සත් ජාතිපක්ෂයේ මාධ්‍ය මර්ධනය ඇහින්දුටු සාක්ෂිකරුවෙක්. ඇහින්දුටු සාක්ෂිකරුවෙක්. අපේ මාධ්‍ය ආයතන සීල් කරා උදේ පාන්දර අපි වැඩට එනකොට. වත්මන් ආණ්ඩුව වරදාන වරප්‍රසාද ලබා දීම පාලන ක්‍රමයක් ගෙන යන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේ යහපාලනට ඡන්දය දීපු ජනතාව මෙය අනුමත නොකරන බවයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ අතර මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයක් සඳහා මන්ත්‍රීවරයා පිළිතුරු ලබා දුන්නා. රටට පැහැදිලි මහින්ද රාජපක්ෂ මහත්තයා අයවැයට විරුද්ධව ඡන්ද දෙන්නේ නැත්තේයි මෙන්න ඇත්ත හේතුව. අලුත් ගියක් හදන්න කෝටි 2ක් දෙනු, ඉන්න ගියේ රිපෙයාර් කරන්න කෝටි 3ක් දුන්න, ටයර් ටික දෙනු. ඉතින් මේවා දීලා වරදාන අල්ලස් දීලා අන්තිමට රාජපක්ෂ මහත්තයා අයවැයට ඡන්ද නොදී මගහරින, විශ්වාස භංගයට ඡන්ද නොදී මගහරින, වැට් පනතට විරුද්ධව ඡන්ද නොදී මගහරින. පැහැදිලි දේශපාලන ඩීල් එක මේක. මෙතන තියෙන පැහැදිලිව වරදාන වරප්‍රසාද ලබා දීමේ ආණ්ඩු පාලන ක්‍රමය. කැබ් එක මොකද සුගෝභෝගී වාහනයක්ද? අති සුගෝභෝගී වාහනයක්. අපි පාර්ලිමේන්තුවේ 1994 ඉඳලා තනි මන්ත්‍රීවරයෙක් ඉඳලා මේ දක්වා අපි නියෝජනය කරන්නේ අපි ගත්තේ ඩබල් කැබ්. ඩබල් කැබ් එක 100-300 උන්නේ නැහැ. අපි ඇමති දූරධරණ කාලේ ඒ කාලෙත් අපි පාවිච්චි කරේ ඩබල් කැබ් එක. ඒක සුගෝභෝගී වාහනයක් නෙමෙයි. අපි ඉතා පැහැදිලිව ආණ්ඩුවට කියන්නේ මේ මන්ත්‍රීවරුන්ට දෙන දීමනාසා වැටුප් සහ වාහන පිළිබඳව නිශ්චිත ක්‍රමවේදයක් හදන්න. ඒ ක්‍රමවේදයක් හදන්නේ නැතුව අසීමාන්තික ලෙස වරප්‍රසාද දෙන්න උත්සාහ කරන්න එපා. ආණ්ඩුව තීරණ දැන් කැබිනට් මණ්ඩලය තීන්දුව කරනවා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතරයෙන් මේකට එකඟ වෙනවා. ඊට පස්සේ කියනවා අකමැති නම් නොගනින්. හැබැයි අවිධිමත් ක්‍රමයක් හදලා ඒකේ වාසිය නැවතුම් පෙරලා ගන්න හදනවා නම් අපි එක දිගට තියන්නේ නැහැ. දඩය පිළිබඳ විශාල මහජන විරෝධයක් තියෙනවා. රුපියල් 2500 අවම දඩේ කියලා. ඒතර උපරිම දඩේ කීයද කියලා කිව්වේ නැහැ. අවම දඩේ 2500 වුණාම රුපියල් 20ට තිබිච්ච එක 2500 වුණාම උපරිම සීමාව 100 පැනලා යන්න පුළුවන්. ඒකත් එක්ක මතුවෙච්ච සාකච්ඡා අනුව තමයි ආණ්ඩු ඊළඟ පියවරට ආවේ 25000 ගේ. සිය වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් උද්ඝෝෂණ කිහිපයක් පැවැත්වුණා. නව රජයේ දිනසේ වැඩපිළිවෙල යටතේ සියලු උපාධිධාරීන් ආයුර්වේද වෛද්‍යවරුන්ට රැකියා ලබා දෙන බවට රාජිත සේනාරත්න ඇමතිවරයා පොරොන්දු වූ බවත්, ඒ සඳහා 2015 ජූනි 11 වෙනිදා කැබිනට් පත්‍රිකාවක් අනුමත වූ බවත්, නමුත් කිසිදු ආයුර්වේද වෛද්‍යවරයෙකුට රැකියා නොලැබුණු බවත් කියමින් උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය බතරමුල පොල්දුව මන්සන්දියේ විරෝධතාවයක නිරත වුණා. රැකියා විරහිතව සිටින ආයුර්වේද උපාධිධාරීන් 750කට රැකියා ලබා දෙන්නේ පවසමින් ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා. මේ අතර සමාජ විද්‍යාපීඨයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පාලිහා බෞද්ධ විශ්වවිද්‍යාලයේ භික්ෂුන් සහ සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්වුණා.
වත්මන් නාඩුර බල කරන්න තමයි බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලයේ මහා පාරට ආවේ. ඒක නිසා බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ විදියට වසර ගණනාවක් තිස්සේ මේ සාකච්ඡා කරන ගැටළු වලට වහා විසඳුම් දෙන්න. එහෙ විසඳුම් දෙන්නේ නැත්නම් බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලයේ මහා සිත් සංගමයේ විදියට වඩා ඉදිරි ක්‍රියාමාර්ග තෝරන්න. එවාගේ මෙහෙට දවසේදී අන්තර් විශ්වවිද්‍යාලයේ භික්ෂු බල මණ්ඩලය ඒකාබද්ධ කරගත්ත. එවාගේම අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය ඒකාබද්ධ කරගත් අරගලයකට පිටින් සූදානම්. ඒ කතාව කියලා යන තමයි ආවේ. ඒක නිසා උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට එවාගේ ජනාධිපතිවරයාට ආග්‍රාමාත්‍යවරයාට තරයේ කියා සිටිනවා බෞද්ධ හාපාලි විශ්වවිද්‍යාලයේ තියෙන අවශ්‍යලු ගැටළු වලට ඉක්මනින් විසඳුම් ලබා දෙන්න. පළත්පල්න ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්විය යුතු යැයි යෝජනා ගෙනෙන්නේ සීමා නිර්ණය සමාලෝචන කමිටුවක් පත් කළේ ඇයිද යන්න පිළිබඳවද ප්‍රශ්න කළ යුතුය ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මන්ත්‍රීවරයා සඳහන් කළේ එවැනි යෝජනාවක් ගෙනෙන්නේ නම් තමා ඊට තරයේ විරුද්ධ වන බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. සීමා නිර්ණය සමාලෝචන. එහෙම නීතියක් නැහැ. සීමා නිර්ණයක් කළාලා කරලා එක ගැසට් කරාට පස්සේ ඒක සංශෝධනය කරන්නට පුළුවන්. නමුත් ඒ සංශෝධනය කරන තුරු ඒක වළංගුයි. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඕන. දැන් මේ සීමා නිර්ණය සමාලෝචනය කිරීමේ කමිටුවක් කියලා දාපු එකට නීත්‍යානුකූල වළංගුතාවයක් නැහැ. දැන් සීමා නිර්ණය කමිටුවට අපේ ඒකාබද්ධ විපක්ෂයෙන් කවුරුත් නැහැ. එහෙම තමයි මේ පාර්ලිමේන්තුව යන්නේ. මේ සීමා නිර්ණය කමිටුවේ ඉන්නවා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජ්‍යෝ, UNP නියෝජ්‍යෝ ඉන්නවා. ඉතින් පරණ ක්‍රමයට මේ ඡන්දය පවත්විය යුතු නම් මොකටද මේ සීමා නිර්ණය සමාලෝචන කමිටුවට ගියේ? සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ ඔක්කොම කටයුතු ඉවර වෙලා ඒ අනුව ඊළඟ පියවර ගන්න තියෙනකොට ආයෙ පරණ ක්‍රමයට යමුයි කියනවා. දැන්ට තියෙන වළංගු නීතිය අනුව තියන්න පුළුවන් ඡන්දය කොට්ටාස හා අනුපාත ඒකාබද්ධ ක්‍රමයට පමණයි. ඒක JVP එක UNP එක අතර කුමන්ත්‍රණය ඕකයි. JVP එකත් UNP එකත් දෙකම මේ අලුත් ඡන්ද ක්‍රමයට විරුද්ධ වුණා. ඒ නිසා ඒ දෙකොල්ල එකතු වෙලා මේ කුමන්ත්‍රණය අටවන්නේ දැන් මේ ඡන්දය පැවැත්වීම වැළැක්වීමටයි. දෙමළ ජාතික සන්ධානය තහනම් කළ යුතු බවට උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ලෝකේ පුරා යම් සන්නද්ධ අංශයක් පරාජය කළ පසු එහි දේශපාලන අංශය තහනම් කිරීම ලෝක සම්මතයක් බවද හෙතෙම පෙන්වා දෙනවා. ලංකාවේම නෙවෙයි සමස්ත ලෝක ඉතිහාසයේ අයවැයකට කිසිම සංශෝධනයක් ඉදිරිපත් නොකර සහාය පළ කරපු එකම විපක්ෂ නායකවරයා විදියට සම්බන්ධන් මහත්තයා ලෝක ඉතිහාසයට එකතු වෙලා තිබෙනවා. මේක එකපාරක් නෙවෙයි මේ වෙන විට දෙපාරක්ම කරලා තිබෙනවා. ඉතින් එහෙම බලද්දී ආණ්ඩුවේ කෝණයෙන් බලලා ලංකා ඉතිහාසයේ හොඳම විපක්ෂ නායකවරයා විදියට සම්බන්ධන් මහත්තයාව වර්ණනා කිරීම පුදුම වෙන්න හේතුවක් නෙවෙයි. නමුත් ජාතියේ අවාසනාවට අද විපක්ෂ නායක ධූරයේ ලැබිලා තිබෙන්නේ ලංකාවේ තහනම් කළ යුතු පක්ෂක නායකයෙක්. දෙමළ ජාතික සන්ධානය හරි විදියට බලනවා නම් තහනම් කළ යුතු පක්ෂයක්. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ උතුරට ගෙන එන්න නම් හිට්ලර්ගේ නාසි පක්ෂයට, සදාම් හුසේන්ගේ බාත් පක්ෂයට අත්තුණු ඉරණම දෙමළ ජාතික සන්ධානයටත් අත් කළ යුතුමයි. ඒ සමගින් ප්‍රතිප්‍රකාශය නිමාවට පත්වනවා. ඔබට සුබදායි සතියක්. අයිබෝවන්.